no chicken curry mix. මේ අලුත් අවුරුද්දට රස chicken curryක්. මාණනි හිමිකම් කොමිසම හැමදේ අපි සාක්ෂි කුමක්ද කියන්නේ? එතුමා කියලා මේක වැළැක්වීම සඳහා මම ක්‍රියාමාර්ග ගනිමින් තිබුණා. වෝට ගණන් ගණනලා තිබුණා. කඳුළු ගෑස් මේ එල්ල කිරීම සඳහා සූදානම් කරලා තිබුණා. මට ඉහලින් දෙන්න නැතුව ගහන්න එපයි කිව්වා. කවුද ඉහලින් දෙන්න? නියෝජ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිට වඩා උඩින් ඉන්නේ කවුද? කවුද පොලිස්පති? අනිත් එක න කවුද? පොලිස් ලේකම්? අනිත් එක න කවුද? උඩින් ඉන්න ජනාධිපති. ඒ වෙනකොට වෙන ඇමතිවරු නැහෙනේ. ජනාධිපති රෙල්ල අස්සලානේ. අගමැති රෙල්ල අස්සලකට කැබිනට් මණ්ඩලය ඉල්ල අස්සලා. ඊට වඩා උඩින් ඉන්නේ 3 දෙනයි. මේ 3 දෙනාගෙන් දෙන්නේ තමයි කියන වළක්වන්න එපා කියලා. දැන් ප්‍රහාර එල්ල කරනවා. ප්‍රහාර එල්ල කරනවා. ප්‍රහාර එල්ල කරේ මර කණ්ඩායම්. මතක තබා ගන්න. අවසන්නේ මන්ත්‍රීවරු එතනට ඇවිල්ලා. අපි කවුරුත් එතන ඉඳලා නැහැ. මර කණ්ඩායම් අරගෙන. තමුන් අස්සලන් හිටියේ. මර කණ්ඩායම් අරගෙන. අපි මිනිස්සුන්ට ගහන ඕන තැනකට යනවා. මතක තබා ගන්න. එහෙම මර කණ්ඩායම් මොදලා මතක තබා ගන්න. එහෙම මර කණ්ඩායම් මොදලා කොතන හරි සාමකාමී උද්ඝෝෂකයන්ට පහර දෙනවනම්. බහුරු කතානායකතුමනි. හොඳට මතක තියාගන්න කියන්න. එවැනි මර කණ්ඩායම් යොදවලා සාමකාමී තරුණයන්ගේ උද්ඝෝෂණයට පහර දෙනවනම් හෙට කොතනද පහර දෙන්නේ? එතෙන්ටත් වෙනවා. මතක තබා ගන්න. එහෙම ලයිසන් තණ්ඩියෝ ආණ්ඩු බලය අරගෙන ලයිසන් තණ්ඩියෝ හරිද? කසුප්පු ගණන්ලා අරක්කු ගණන්ලා තුවක්කු ගණන්ලා පිහි ගණන්ලා ලයිසන් තණ්ඩියෝ මන්ත්‍රීකම කියන ලයිසන් තණ්ඩිකමක් නෙවෙයි. මේ රටේ පුරවැසියන්ට කොතනද පහර දෙන්නේ? අසාධාරණ ගරු ක්‍රියාල මෙතුමා මොකද කියන්නේ? මෙතුමාට කතා කරන්න ඉන්නේ. හා හරි බොහොම ස්තුතියි. මෙර කණ්ඩායම වලට එහෙම ජනතාවට යටත් වෙන්න දෙන්නේ නේ? මෙර කණ්ඩායම් පහර දෙන්න කොට බලන් ඉන්නද? එහෙම බලන් ඉන්න සූදානම් නැහැ. රූපවාහිනාලිකාලා දියත් වෙන පටන් ගත්තා. තරුණියන්ට පහර දීපු ආකාරය, පොළු වරගෙන පහර දීපු ආකාරය, පොළු වරලේ ගහ මන්දිරෙන් බෙදපු ආකාරය, හරි කසිප්පුද අරක්කු තිබුණු ජීප් හම්බුණු ආකාරය, අන්නේ මෙර කණ්ඩායම් වලට විරුද්ධව. ඒ මෙර කණ්ඩායම් වලට විරුද්ධ අපි ගියා. ඒ නිසා මොකද වුනේ? එතන ඒ තුච්ච පහරක් මතක තබා ගන්න. අගමැති තමා මිනිත්තු දෙකක් කාලයක් තිබුණා. මුලසුනේ ඉඳගෙන දියත් කළද පහරයක්. ඒක කොහොමද නෑ කියන්නේ? අගමැති මහින්ද රාජපක්ෂ එංගු වෙනකොට මුලසුනේ ඉඳගෙන දියත් කළද පහරක් ඒක. සැලසුම් කරු ඒගොල්ලෝ. සැලසුම් කර ඒගොල්ලෝ. බඩු ගෙනාව ඒගොල්ලෝ. පහර දියත් කර ඒගොල්ලෝ. දියත් කර පහරයක්. ඒ පහරට මුළු රටම කම්පාවට පත් වුණා. තේරුම් ගන්න. රටම කම්පාවට පත් වුණා ඒ පහරට. කවුද බලන් ඉන්නේ? හිතප්පපුවක් තියෙන කෙනස් කෙනෙක් තරුණියකට වට වෙලා පොළු වලින් පහර දෙනකොට කවුද බලන් ඉන්නේ? කාටද උණු නොවෙන්නේ? උණු වෙන මෙරයන්ට විතරයි මතක තබා ගන්න. උණු වෙන මෙරයන්ට විතරයි. පස් කපල ගස් කපල වෙලි කපල කොන්ත්‍රාත් අරගෙන බිල්ඩින් හදාගත්තු මිනිස්සු. හරිද? හරිද? සාක්ෂියක් තියනවද? මේ මහ පොළොවේ පරිසර පද්ධති විනාශ කරන්න පුළුවන් මිනිස්සුන්ට මිනිස්සුගේ හිතප්පපුව ගැන වේදනාවක් දැනෙනවද? එහෙම වේදනාවක් දැනෙන්නේ නැති මිනිස්සු. එනිසා මෙරට සාමාන්‍ය පුරවැසියන් ඒකට විරුද්ධ උද්ඝෝෂණය කරා. ඉස්සරහට ආවා. එක ප්‍රචණ්ඩත්ව දෙක වර්ධනය වුණා. අපි කවුරු ප්‍රචණ්ඩත්ව අපේක්ෂා කරන්නේ? ප්‍රචණ්ඩත්ව අනුමත කරන්නේ නේ. හරිද? නමුත් එක ප්‍රචණ්ඩත්ව දෙක වර්ධනය වීමේ ස්වභාවික ක්‍රියාදාමය අපිට තේරුම් ගන්න පුළුවන්. ඒක තේරුම් ගන්න බැරි නම් තාමත් වාඩි වෙලා ඉන්න වෙන තැනකින් මතක තබා ගන්න. හරිද? තාමත් තේරුම් ගන්න බැරි නම් කරු නියෝජ්‍ය කතානායකතුමනි, මෙවැනි තත්ත්වයක් නිර්මාණය වුණේ කොහොමද කියලා තාමත් තේරුම් ගන්න අසමත් වීති වෙනවා නම් මේ සමාජය තමුන් අස්සලා නිවන්න බෑ. ඉස්සරහට මේ නිවීමට පුළුවන්කම තිබෙන්නේ ජනතාවගේ මේ බුරබුරා නැගෙන කෝපය මත උනේ කොහොමද? ප්‍රජාතන්ත්‍රවාදයේ පිළිබඳ සාධාරණයි. ප්‍රජාතන්ත්‍රවාදයේ පිළිබඳ ඉතාම සාධාරණ උද්ඝෝෂණයක් තිබෙන්නේ. ඒ දරුවන් මාසයක් හිටියා ගල් කැටයක් අතට ගත්තනේ. හරිද? අපි එතන විවිධ දේශපාලන ව්‍යාපාරවල සම්බන්ධයි හිටියා. අරුන්දික වෙන නැද්ද මතුමා? දරු අනුරකුමාර දිසානාගේ මැතිතුමා, මේ දැන් පොලිස්පතිතුමාට කතා කරපුවාම 400 ගානක් අත්අඩංගුවට අරගෙන ඉන්නවා. ඒකෙන් 150ක් ජනතා විමුක්ති පෙරමුණේ තමුන්නාන්සලගේ අය, තමුන්නාන්සලගේ මිනිස්සු. දැන් වාර්තාව දෙන්නකෝ. වාර්තාව දෙන්නකෝ. අපි බලමු සමාජික. මම කියන්නම්. ගම්පහ එක්කෙනෙක් අත්අඩංගුවට අරන් තියෙන එක්කෙනෙක් ගම්පහ ජවිපේ සමාජිකයක් නෙවෙයි. අනුරාධපුරේ නගරේ අත්අඩංගුවට අරන් තියෙන කිසිවෙක් ජවිපේ සමාජිකයක් නෙවෙයි. දෙවුන්දර කඹුරු පිටිය දෙනියාය අත්අඩංගුවට අරන් තියෙන කිසිවෙක් ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයක් නෙවෙයි. හරිද? මතක තබා ගන්න. හරිද? අපිට කියන්න ලැයිස්තුව දෙන්න. නම් ගම්පහ ජවිපේ සමාජිකයන් අතරනේ අපි අවසන් කරන්න කවුද කියලා දන්නේ අපි. හරිද?